සුබ දවසක් ඔයාලා හැමෝටම වෙනද වගේම අදත් මම ඔයාලව හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මොටම ඔයාලා හැමෝටම මම මතක් කරනවා මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා subscribe කරලා ඔයාලා හැමෝම අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ලොක්ක වගේම පොඩ්ඩොත් හරි ආසාවෙන් රස විඳින පළතුරක් තමයි මේ කාමරංග කියන්නේ. මම අද සෝදානා වෙන්නේ කාමරංග බීම එකක් හදන්න. අද බීම එක හදන්න කලින් අපේ සුදු පුතා තමයි කාමරංග වල රස බලන්නේ. හැම ගෙදරකම ඉතාමත් පහසෙන් හදාගන්න පුළුවන් ගහක් තමයි මේ කාමරංග කියන්නේ. අඩු ඉඩක වැඩි ඵලදාවල් ලබා ගන්න පුළුවන් ශාකයක් තමයි කාමරංග. කාමරංග වල ඵලදාව හැදෙනකොට ගහ පිරෙන්නම කාමරංග කාමරංග කියන්නේ විටමින් C බහුල ඉතාමත් ගුණදායක පළතුරක්. දියවැඩිය රෝගීන්ට ඉතාමත් ගුණදායකයි මේ කාමරංග පළතුර. හරි, අපි දැන් බලමු බීම එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම ඉදුණු කාමරංග ගෙඩි කීපයක් අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයාලට ගන්න පුළුවන් අයිස් කැට නැත්තම් කූල් වතුර වුණත් අපිට ගන්න පුළුවන්. ඊළඟට මම අරගෙන තියෙනවා sugar syrup එක. ඔයාලට පුළුවන් සීනි එකතු කරගන්නත්. ඊළඟට මම එකතු කරගන්නවා කසකසායට. ඒක අවශ්‍යම නැහැ කසකසායට එකතු කරන්න. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම ලුණු සල්පයක් අරගෙන තියෙනවා. මේ තමයි අපි අද ගන්න සෝදානම් කරගත්ත ද්‍රව්‍ය ටික. හරි. මුලින්ම මේ කාමරංග ටික හොඳට හෝදලා අපි පිරිසිදු කරගන්න ඕන. ඊළඟට මේ පිරිසිදු කරගත්ත කාමරංග කෙඩි අපි මේ විදියට කපා ගන්න ඕන. අපි කාමරංග ගෙඩිය කපන්න ගන්නකොටම උඩ පැත්තයි යටි පැත්තයි වටේ ධාර ටිකයි මේ විදියට කපා ගන්න ඕන. ඔයාලට පුළුවන් මේ කාමරංග ගෙඩිය දික් අතර කපා ගන්න. එහෙමනොත් ඔයාලට කාමරංගවල තියෙන ඇට ඉවත් කර ගන්නත් පුළුවන්. ඔයාලට පුළුවන් ඒ විදියට කපා ගන්නව නම් කපා ගන්නත්. නමුත් මම අද තරු ආකාරයට කපා ගන්නවා. මොකද මම අද බ්ලෙන්ඩර් එකට දාලා ඉවර වෙලා තමයි පෙරලා තමයි අරගන්නේ. ඒ නිසා ඇට ඉවත් වීමක් සිදුවන නිසා තමයි මම මේ විදියට කපා ගන්නේ. ඉතින් මම අද කාමරංග ගෙඩි පහක් වගේ තමයි බීම එක හදන්න සූදානම් කරගන්නේ. මේ ආකාරයට කපා ගන්න ඕන ගෙඩි පහම. ඔන්න කෑලි ටික කපලා ඉවරුණු ගමන් අපේ චූටි පුතත් ඇවිල්ලා කාමරංගවල රස බලන්න. අපේ චූටි පැටිය ගෙන්නම් බේරගන්න බෑ වගේ ආයම ඇවිල්ලා කාමරංග කෑලි ටිකක් අතට ගත්තා. කාමරංග කෑල්ලකුත් කකා එයා සාලෙට ගියා. හරි, ඔන්න අපි දැන් වැඩේ පටන් ගමු. මුලින්ම බෙන්ඩ කප් එක අරගෙන අපි කාමරංග කෑලි ටික එකට එකතු කරගන්නවා. ඒකට මම ලුණු සල්පයකුත් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරන්න යන්නේ sugar syrup එක. ඔයාලට පුළුවන් සීනි එකතු කරගන්නත්. ඔයාලගේ කැමැත්ත අනුව ඒක එකතු කරගන්න පුළුවන්.
මෙතන තියෙනවා කෝල් වතුර සහ කැට. ඔයාලට කැමති එකක් එකතු කරගන්න පුළුවන්. මම අද එකතු කරන්නේ කෝල් වතුර. මම වතුර ටිකක් විතරයි එකතු කරන්නේ මොකද කාමරංග බ්ලෙන්ඩර් කරනකොට තව වතුර ප්‍රමාණයක් හැදෙන නිසා. කාමරංග පළතුරෙහි වතුර ගතිය බෙහෙවීම තියෙනවා. ඒ නිසා අපි එකතු කිරීමේදී වතුර සල්පයක් පමණක් එකතු කරගත යුතුයි. ඔයාලගේ කැමැත්ත අකමැත්ත පරිදි ඔයාලට වතුර එකතු කරගන්න පුළුවන්. මේ තියෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත කාමරංග ටික මම දැන් මේ ටික හොඳට පෙරා ගන්නයි යන්නේ. මේ තියෙන අපි හදාගත්ත කාමරංග බීම එක මම දැන් මේ වෙලාවේ එකතු කරනවා කසකසා ඇට ටිකකුත්. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. මම ටිකක් රසවත් වෙන තමයි කසකසා ඇට ටිකක් එකතු කළේ. ඉතින් ඔයාලට මේ වෙලාවේ මදි අඩුපාඩු එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති නම් දෙහි චුට්ටකුත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත කාමරංග බීම එක ඉතින් මම මේ හදාගත්ත බීම එක අපේ චූටි පැටියට තමයි මම ඉස්සෙල්ලම දෙන්නේ. එයාට මේ කෝප්පේ අල්ලගෙන ඉන්න ලොකු වැඩි මම දැන් හදාන්නේ බබාගේ චූටි කෝප්පෙටම එයාට දාලා දෙන්නයි. ඉතින් ඔයාලට පුළුවන් මේ බීම එක හදලා බලන්න. ඔයාලගේ පොඩ්ඩ හරි ආසාවෙන් රස විඳීවි. හරි, එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න එනවා. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.